ආයුබෝවන් දුවේ පුතේ අද මම කතා කරන්නේ නිකම්ම නිකන් ජාමිතිය ගැන නෙමෙයි අද මම කතා කරන්නේ ඔයාලගේ පළවෙනි ප්‍රශ්න පත්‍රයට අනිවාර්යයෙන්ම ලැබෙන විශේෂම ජාමිතික ප්‍රමේයන් ගැන මේක විභාගේ ටාගට් කළාම අපි කරන වීඩියෝ එකක් එතකොට විභාගේ ටාගට් කරාට පස්සේ අපිට තියෙන ප්‍රධාන ජාමිතික ප්‍රමේයන් වර්ග 4ක් ෆස්ට් පාර්ට් එකට අදාළව ඒ කියන්නේ මම මේ කතා කරන්නේ පළවෙනි ප්‍රශ්න පත්‍රයේ ඒ කොටසේ කෙටි ප්‍රශ්න ටික කොට දා ගන්න ඕන ප්‍රමේයන් ගැන. ඔව්දෝ පුතේ. එතකොට ජාමිතිය කියන ප්‍රමේයන් යටතේ අපි මූලිකවම පළවෙනි ප්‍රශ්න පත්‍රයේට ලැබෙන දේ දැන් සාකච්ඡා කරන්නේ. පළවෙනි ප්‍රශ්න පත්‍රයේ ජාමිතිය යටතේ අපිට ත්‍රිකෝණාශ්‍රිත ප්‍රමේයන්, ඊට පස්සේ සමාන්තරාශ්‍රිත ලක්ෂණ මොනවද? ඊට පස්සේ රේඛාශ්‍රිත කෝණ මොනවද? කියන්නේ සම්බන්ධතා ඒකාන්තර සම්මුඛ ඒ වගේ. එතකොට මෙතන තියෙනවා වෘත්ත. කියන්නේ වෘත්ත ආශ්‍රිත කෝණ සම්බන්ධයෙන් හෝ පාද සම්බන්ධයෙන් හෝ තියෙන ප්‍රමේයන් සම්බන්ධයෙන්. හොඳයි දෙවොතේ. එහෙනම් මෙන්න තියෙනවා පළවෙනි කොටස. ඒ තමයි ත්‍රිකෝණ ආශ්‍රිත ප්‍රමේයන් ටික අපිට දැනගන්න ඕන. එහෙනම් පළවෙනි එක තමයි ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ. ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ එකතුව කියන අංශක 180. මම ඒක ඉස්සරහට පැහැදිලි කරලා දෙන්න. ඊට පස්සේ ත්‍රිකෝණයක පාදයක් දික් කරාම ඇතින බාහිර කෝණය සම්බන්ධ ප්‍රමේයය. ඊට පස්සේ සම දීපාද ත්‍රිකෝණ සම්බන්ධ පයිතගරස් ප්‍රමේය මධ්‍ය ලක්ෂ ප්‍රමේය සහ ත්‍රිකෝණාංග සම. එහෙනම් ඔන්න ඔය කරුණු ටික මම ඉතා කෙටියෙන් ඔයාලට පැහැදිලි කරලා දෙන්නම් කොහොමද ඒව මතක තියාගන්නේ කියලා. හොඳයි දුවේ පුතේ. පළවෙනි එක තමයි ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ. මෙහෙම ත්‍රිකෝණයක් තියෙනවා. මෙයාගේ මෙන්න මේ අභ්‍යන්තර කෝණ තුනක් තියෙනවා. එහෙනම් ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුන එකතුව කීයද? ඔව්, ඔයා හරි. ඒක අංශක 180යි. මේකේ B C කියලා ගත්තොත් A එකතු කිරීම B එකතු කිරීම C සමානයි අංශක 180යි කියලා අපිට ලැබෙනවා. එහෙනම් අංශක 180ක් වෙනවා අභ්‍යන්තර කෝණ එකතුව. ඕකෙන් ඕන තරම් ගණන් දෙනවා ඔයාලව අන්දවන්න. මම ඒ ගණන් ටික සාකච්ඡා කරන්නම් මගේ ඊළඟ වීඩියෝ එකේ මම ඔයාලට පැහැදිලි කරන් යන්න මොනවද මෙතන ලැබෙන ප්‍රමේයන් කියලා. අද අපි ඉගෙන ගන්න දෙවෙනි ප්‍රමේය ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ නැත්නම් ප්‍රතිමුඛ කෝණ දෙකේ එකතුවට සමානයි කියන ප්‍රමේය. එහෙනම් ඒක කොහොමද ඉන්නේ? A එකතු කිරීම B අපිට ලියන්න පුළුවන් පුතේ සමානයි කියලා C කියන කෝණයට. ඒ කියන්නේ ත්‍රිකෝණයක් තියෙනවා, එයාගේ පාදයක් දික් කරනවා. දික් කරාම ඇදෙන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ එකතුවට සමාන වෙනවා. ඕක තමයි අපි ඉගෙන ගන්න දෙවැනි ප්‍රමේයතෝ. දැන් දුවලකට තේරෙනවා නේද කොච්චර ලේසි ප්‍රමේයන්ද අපිට විභාගයට ලැබෙන්නේ කියලා පළවෙනි කොටසට. හොඳයි, අපි බලමු ඊළඟ එක. පුතේ සමදීපාද ත්‍රිකෝණය කියලා කියන්නේ. එහෙනම් සමදීපාද ත්‍රිකෝණය කියන්නේ ඔයගොල්ලෝ දැනටමත් දන්නවා නේ. සමදීපාද ත්‍රිකෝණයක් කියන්නේ පාද දෙකක් පමණක් සමාන ත්‍රිකෝණ. එහෙනම් ඒ වගේ ත්‍රිකෝණවල තියෙන විශේෂ ලක්ෂණය මොකද්ද? සමදීපාද ත්‍රිකෝණවල සමාන පාදවලට සම්මුඛ කෝණ සමාන වේ. සමදීපාද ත්‍රිකෝණයක සමාන පාද දෙකට සම්මුඛ කෝණ සමානයි. මෙයාට සම්මුඛ මෙයා, මෙයාට සම්මුඛ මෙයා. එහෙනම් මෙන්න මේ කෝණයට මේ කෝණය සමාන වීම. එහෙනම් ඕක තමයි දුවේ පුතේ අපේ ඊළඟ ප්‍රමේය විදිහට අපි ගන්න. ඊළඟ ප්‍රමේය තමයි දුවේ පුතේ ඍජු කෝණී ත්‍රිකෝණයක් ආශ්‍රිත තියෙන ප්‍රමේය. අපි දන්න ප්‍රමේය පයිතගරස් ප්‍රමේය. ඒක මම වැඩි විස්තර කරන්න යන්නේ නැහැ. ඔයගොල්ලෝ දැනටමත් දන්නවා. පයිතගරස් ප්‍රමේයේදී මොකද වෙන්නේ? අපිට තියෙනවා කර්ණපාදය කියලා එකක්. කර්ණපාදය කියලා කියන්නේ අංශක 90 කෝණයට ඉස්සරහෙන් තියෙන එකේනා. එහෙනම් 90 කෝණයට ඉස්සරහෙන් තියෙන පාදය කර්ණපාදය. එහෙනම් කර්ණපාදය අඩංගු වෙන ත්‍රිකෝණය ඍජුකෝණී ත්‍රිකෝණය. ඍජුකෝණී ත්‍රිකෝණයක කර්ණපාදයේ වර්ගය ඉතිරි පාද දෙකේ වර්ගයන්ගේ එකතුවට සමාන වේ. එහෙනම් ඔයාලට පුළුවන් වීඩියෝ එක පෝස්ට් කරලා හරි මේක ලියා ගන්න. දැන් නැත්තම් අද ඉගෙන ගත්තා. ඒත් මේක ඔයාලට වැදගත් වෙයි. එහෙනම් මේක දුවේ පුතේ අපි ඉස්සරහට ගණන් වලට යොදන ආකාරය බලමු. හොඳයි දුවේ පුතේ, ඊළඟට අපිට තියෙන මධ්‍ය ලක්ෂ ප්‍රමේය. මධ්‍ය ලක්ෂ ප්‍රමේය කියනකින් තේරෙනවා මොකක් හරි මේ මැදක් ගැන තමයි මේකළු කතා කරන්නේ. මධ්‍ය ලක්ෂය. එහෙනම් අපි බලමු මොකක්ද කියලා. අපි ගමු ත්‍රිකෝණයක්. ඕනම ත්‍රිකෝණයක් තියෙනවා. ඒක ත්‍රිකෝණී ත්‍රිකෝණයක් වෙන්නත් පුළුවන්, ඕනම සුළු කෝණී ත්‍රිකෝණයක් වෙන්න පුළුවන්. මේ ත්‍රිකෝණේ මෙන්න මෙමන් මේක නම් කරගන්නම්කො A B C කියලා. එතකොට AB පාදයේ හරිමැද ලක්ෂය X නම් XY, මෙන්න මෙතන AC පාදයේ හරිමැද Y නම් මෙන්න මේ ලක්ෂ දෙක.
මේ ආගේ හරි මැද ලක්ෂය මැද ලක්ෂය y මේ ආගේ මැද ලක්ෂය x එහෙනම් මොකද කරන්නේ xy යා කරනවා ඔන්න මැද ලක්ෂ ප්‍රමේය ඉවරයි මොකද්ද වෙන්නේ මැද ලක්ෂ ප්‍රමේයෙන් කියන්නේ ත්‍රිකෝණයක කිසියම් පාද දෙකක මැද ලක්ෂයන් යා කරන රේඛාව ත්‍රිකෝණයේ ඉදිරි පාදයට සමාන්තර වන අතර මෙන්න මෙයාට සමාන්තර වන අතර දිගින් හරි අඩක් වේ මෙයාගේ දිග පුතේ අපි ගත්තොත් 10 කියලා එහෙනම් මෙයාගේ දිග කීයද 5යි එහෙනම් මෙයාගෙන් හරි අඩක් මෙයා මෙයාගේ දෙගුණයක් මෙයා එහෙනම් මොකද්ද මධ්‍ය ලක්ෂ ප්‍රමේය හොඳ දරුවගේ මාත්‍රික කියන්නේ ත්‍රිකෝණයක පාද දෙකක මධ්‍ය ලක්ෂයන් යා කරන රේඛාව ත්‍රිකෝණයේ ඉතිරි පාදයට සමාන්තර වන අතර දිගින් හරි අඩක් වේ. ඔබ පාඩම් කරගන්න ඕනේ. අපි යමු ඊළඟ ප්‍රමේයට. දැන් අපි ඇවිල්ලා තියෙන අවසාන කොටසට. ඒතර අපි මෙතෙන්දි කතා කරන්නේ ත්‍රිකෝණ අංග සමූහය. ඇත්තටම මේව ප්‍රමේයන් කියලා කියන්නවත් බෑ. නමුත් වලට ජ්‍යාමිතියේදී ඊටාම වැදගත් කොටස් ටිකක් තමයි මෙන්න මේ ටික. ඒතකොට අපිට කෙටි ප්‍රශ්න වලදී ඊටාම සුළු ප්‍රශ්න අහන ඊටාම සුළු දේවල් වලට බැරි වෙනවා. ඒක නිසා දුවේ පුතේ මේක හොඳට බලගන්න. මේ තියෙන මොකද අවස්ථාව? පා 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 අවස්ථාවනේ. ත්‍රිකෝණ දෙකක් තියෙනවා. ත්‍රිකෝණ දෙකේ පාද එකිනෙකට සමානයිනේ. එකිනෙකට සමානයි. එතකොට මේ වගේ අවස්ථාවකදී අපි කියනවා මේකට තියෙන්නේ පා 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 අවස්ථාව යටතේ අංග සම වෙනවා කියලා. හොඳයි දුවේ පුතේ. අපිට ඊළඟ ප්‍රමේය. ඉගෙන ඊළඟ අංග සම අවස්ථාව විදිහට අපිට ගන්න පුළුවන් මෙන්න මේක. මේක මොන අවස්ථාවකටද අංග සම වෙන්නේ? ත්‍රිකෝණ දෙකක් තියෙනවා. අනුරූප පාද දෙකක් සහ අන්තර්ගත කෝණය. අන්තර්ගත වෙනවා කියන්නේ කෝණ දෙක කෝණය පාද දෙක මැද්දට ලැබෙනවා. මෙන්න මේ වගේ. මේ පාදයට අන්තර්ගත වෙලා තමයි මෙයා ඉන්නේ. මේ පාදයට අන්තර්ගත වෙලා මෙයා ඉන්නේ. එහෙනම් මේක පා පෝ පා අවස්ථාවයට තියංග සම වෙනවා කියලා අපිට කියන්න පුළුවන්. අපි බලමු ඊළඟ අංග සම අවස්ථාව. මේ තියෙන්නේ මොන අවස්ථාවද? කෝණ දෙකක් සහ අනුරූප පාදයක් සමාන නම්. ඒ අවස්ථාවට අපි කියනවා මොන අවස්ථාවයකටද අංග සමයි කියලාද? කෝකෝ පා අවස්ථාවයකටදී අංග සමයි. කෝ කෝ පා අවස්ථාවයකටදී අංග සමයි කියලා අපි කියනවා. එහෙනම් ඊළඟ අවසාන අංග සම අවස්ථාව මොකක්ද? ඊළඟ අංග සම අවස්ථාව තමයි ඍජු කෝණී ත්‍රිකෝණ වලට තියෙන එක. මොකක්ද? ඍජු කෝණී ත්‍රිකෝණ දෙකක් අපි ගත්තොත් ඔහොම ගත්තොත් කර්ණය සහ තවත් ඕනෑම පාදයක් එක්කෝ මේක එක්කෝ මේක මේකයි මේකයි වෙන්නත් පුළුවන් මෙයයි මෙයයි වෙන්නත් පුළුවන් එහෙනම් ඍජු කෝණී ත්‍රිකෝණයක කර්ණ පාදයේ ඇතුළුව තවත් එක් පාදයක් සමාන වේ නම් එම ත්‍රිකෝණ යුගලය කර්ණ පා අවස්ථාවයට තේ අංග සම වෙනවා ඒ කියන්නේ කර්ණය සහ තවත් පාදයක් කියන එක තමයි පා කියලා කියන්නේ එහෙනම් දුවේ පුතේ මං හිතනවා ඔයාලට පැහැදිලි වෙන්න ඇති මූලික ප්‍රමේයන් සහ අපි ජ්‍යාමිතියේ දැනගට යුතු කරුණු ටිකක් තමයි මම ඉදින්දි කතා කරන්නේ. ඒ කියන්නේ ජ්‍යාමිතිය පළවෙනි පේපර් එකට සම්බන්ධව ජ්‍යාමිතියේ ත්‍රිකෝණාශ්‍රිතව අපිට පළවෙනි පේපර් එකට ලැබෙන පුළුවන් කොටස් ටිකක් තමයි අපි කතා කරේ. එහෙනම් දුරපතලට මම හිතනවා එකකින් අම අවබෝධයක් එන්නේ නැති. අපි ওই ටික යොදලා ගණන් හදන විදිය නැත්තම් අපි 2020 පේපර් එක කරමු. ඒකේ කොහොමද මේ ලකුණු ටික අපි ඔක්කොම ගන්න කියන්නේ. ඊට පස්සේ ඊට අමතරව දැන් තව කොටස් තුනක් තියෙනවා මට කතා කරන්න. ඒක මම මගේ ඊළඟ වීඩියෝ එකේදී කතා කරන එක දවස් දෙක තුනකින් ඔයාලට ලබලා ගන්න පුළුවන්. ඒකෙදි මම පැහැදිලි කරනවා අනිත් වෘතාශ්‍රිත සමාන්තරාශ්‍රිත ලක්ෂණ මොනවාද රේඛාශ්‍රිතව අපි දැනගන්න ඕන ප්‍රමේයන් මොනවාද කියලා. එහෙනම් දුවේ පුතේ අදට ගිහිල්ලා නම් පරිස්සමෙන් ඉන්න මේකට අදාළව ඔයාලා හොඳට මේ ටික පාඩම් කරගන්න.